අයිබෝවන් ගෙවුණු දවසේ දේශපාලන සහකාලීන තොරතුරු බලාපොරොත්තු කතා කරන Voice Tube View News සමගින් මම නකීබ් නවාස් අදත් සුපුරුදු පරිදි මුලින්ම headlines ජනාධිපතිවරණයට කොමිසම දින දෙයි ඩයනා බිත්තියටම හේතු වෙයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ වෙච්ච දේ එළියට අද ඉඳන් දේශපාලන පිටිය තවත් උණුසුම් වෙන්න ගත්තා ඒ මැතිවරණ කොමිසමේ හදිසි නිවේදනයක් එක්ක ඒ අනුව රටම බලාගෙන ඉනපු ජනාධිපතිවරණය පවත්වන දින වකවානු සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර පවත්වන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධි විධානවලට යටත්ව නියමිත කාලය තුළදී නාම යෝජනා කැඳවන බවයි. මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව තිබුණා. ඔන්න දැන් මැච් එකට පිච් එකත් ලෑස්ති වෙගෙනයි එන්නේ. ඊයේ ශේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගීගේ මන්ත්‍රී අසුන අහිමි වුණා. ඒත් එක්කම රාජ්‍ය මාධ්‍ය දුරයත් ඩයනා ගමගීට අහිමි වෙනවා. ඔන්න දැන් රාජ්‍ය මාධ්‍ය වගේම සෝෂල් මීඩියාවලත් මේ කාරණය තමයි කට ගැස්ම වෙලා තියෙන්නේ. ඇමති කමයි මන්ත්‍රී කමයි දෙකම අහිමි වුණු ඩයනාට තවත් මරාලයක් පාත් වෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ ආයෙත් උසාවි ගාටන්න සිද්ධ වෙයි කියලයි සජ්ජබේ කට්ටිය කියන්නේ. ඩයනාට විරුද්ධව මේ නඩු වගට බැස්සේ ඕෂල හේරත්. ශේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ ඕෂල මාධ්‍යට කිව්වේ මෙහෙම කතාවක්. නිදහසින් පසු පළමු වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අවුරුදු 4කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ හිටියා. ඇය ජනතාවගේ බදු මුදල් වලින් වරප්‍රසාද ලැබුවා. පහුගිය වසර ගණනාවකම මම ගෙන ගිය සටනට අද හොඳ උත්තරයක් ලැබිලා තිබෙනවා. ඕෂල කිව්වේ එහෙම කතාවක්. ශේෂ්ඨාධිකරණයෙන් මන්ත්‍රී දුරය අහෝසි කරනු ලැබූ ඩයනා ගවගේට එරෙහිව තවත් නඩුවක් පවරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුහාමි කියනවා. අප්පුහාමි කියන්නේ ව්‍යාජ ලිපි ඉදිරිපත් කරමින් මන්ත්‍රී දුරය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරනවා කියලයි. ඒත් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවානම් කියන්නේ වෙනම කතාවක්. ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පූර්ණ ශේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මගින් අභියෝගයට ලක් කළ හැකියි කියලා ප්‍රතිභා මහානාම හේවා කියනවා. ඒ අනුව ඩයනා ගමගේට ශේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ලබා දුන් නඩු තීන්දුවක බැවින් එය පූර්ණ විනිශ්චය මණ්ඩලයක් මගින් අභියෝගයට ලක් කළ හැකියි කියලයි ප්‍රතිභා මහාචාර්යතුමා කියන්නේ. මෙතුමියට තව එක අවස්ථාවක් තියෙනවා. මෙතුමියට පුළුවන් පූර්ණ ශේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටින්න. මොකද මෙය ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් විසින් ලබා දීලා තියෙන්නේ. එතකොට එවැනි තීරණයක් අභියෝගයට ලක් කරන්න පුළුවන් පූර්ණ විනිශ්චය මණ්ඩලයකට ඒ අවස්ථාව ඇයට තාම තියෙනවා. හැබැයි ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ හිස් වූ බව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් දැනුවහොත් මැතිවරණ කොමිසමට ඒ පක්ෂයේ ඕනෑම අයෙකුට ජාතික ලයිස්තුවෙන් ඉන්න පුළුවන්. වැඩේ කියන්නේ මේ දෙකෙන් මොකක් ඉස්සර වේද කියන එක. මොකද මේක ඡන්දයක් කටළඟ තියෙන දේශපාලන කාරණයක්. හැබැයි මෙතනදී තවත් කාරණයක් මතුවෙනවා. පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමග ඩයනා ගමගේ යටතේ ව්‍යාපනිජීවී ඇති සමගි ජනබලවේගීය පක්ෂයේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් අර්බුදයක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජිබෙටත් වැඩවරදීද? පුරවැසි භාවය නැති කෙනෙක් ව්‍යාපනිජී කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතිඥ කණ්ඩායමක් සොයාගන්නයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකුත් දීලා තිබුණා රාජ්‍යමත්වයට ඩයනා ගමගේ මැතිනියට. එතුමියගේ මන්ත්‍රී දුරේ පිළිබඳව. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතුමියට දුන්නේ පුරවැසිභාවය නැහැයි කියලා. මන්ත්‍රීකම අහිමි වෙන්නේ. මෙතන ඉන්න මන්ත්‍රීවරු අතිබහුතරයකට පක්ෂය ඒ පක්ෂය ලිහපදිංචි කරලා අත්සන් කරලා දීලා තියෙනෙත් එතුමිය. දැන් ප්‍රශ්නයක් එනවා සමගි ජනබලවේගය අත්‍තරම නීත්‍යානුකූල බලංගුද කියලා. සමගි ජනබලවේගය කියන පක්ෂය. මෙහි රටේ නෝන පුරවැසියෙක්ට පක්ෂ ලිහපදිංචි කරන්න බෑනේ. මන් දන්නවා ඔබතුමාලගේ මන්ත්‍රීතුමාලා හුඟක් බොහෝ දෙනෙක් අපිට දැන් කෑම කන තැනත් කතා කරලා හුඟක් කලබල වෙලා ඉන්නේ. ඔබතුමාලා මන්නම් කියන දැම්මම හොඳම නීතිඥ කණ්ඩායමක් අල්ලගන්න. මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා ඒ ගැන කියන්නේ මෙහෙම කතාවක්. මේ පක්ෂය දැනට ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට මේ පක්ෂයේ සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම් පක්ෂනායකයෙක් ඉන්නවා. ඊළඟට එන ප්‍රශ්නය පක්ෂය ලියාපදිංචියත්
නීති විරෝධී කියන එක. එහෙම ලියාපදිංචිය අභියෝගයට ලක් කිරීමට නම් තවත් පාර්ශව කිහිපයක් වග උත්තරකරුවන් ලෙස ඉදිරිපත් කළ යුතුයි. මේක ඉදිරියට තවත් නඩුවක් ලෙස ගෙන ආ යුතුයි. මේ මන්ත්‍රීවරිය අවුරුදු 4ක් වැටුප් අරන් තියෙනවා. එයා ශ්‍රී ලාංකීය ප්‍රවසියෙක් නොවී වංචා සහගත ලෙස වැටුප් අරන් තියෙනවනේ. එතකොට ඒවත් අය කරගන්න ඕනේ. එතකොට ඒවා වෙනම නඩුවකින් එන්න ඕනේ. මේ අභියාචන පෙත්සමේ සහනය ලබා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඉදිරි දේවල් වෙනම බලා ගන්න වෙනවා. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට රහිව තවත් අධිකරණ නියෝගයක් අද නිකුත් කෙරුණා. හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අගතියටපත් පාර්ශ්ව නීතිඥවරු විසින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිළින ගමගේ එම නියෝගය නිකුත් කර තිබුණා. එම නියෝගයේ පිටපත් ආගමන සහ විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙස නියෝග කර තිබුණා. ඒ කියන්නේ කේස් එක තවත් දිග්ගැස්සෙන සීන් එකක් තමයි පේන්න තියෙන්නේ. ඩයනාගේ මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් දුන්න තීන්දුවත් එක්ක ඔන්න සජබේ කට්ටිය ෆෝම් වෙලා සජබෙන් ගිහින් ඇමතිකම් ගත්තු හරින්ටයි මනුෂටයි එරෙහිව දාපු නඩුවේ නඩු තීන්දුව ඉක්මන් කරන්න කියලා බලපෑම් කරන්න පටන් අරගෙන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල ඔය ගැන පහුගිය දවසකත් නම්ගම් නොකියා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. තව දුරටත් කල් දැම්මොත් ඒ නඩුකාරයාගේ නම් හෙළිදරව් කරනවා කියලා තර්ජනය කළා. දැන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙපළක් එහා පැත්තට ගියා. ඉතින් එයා ඉවත් කරන්න අපි නඩු දාලා තියෙනවා. දැන් අපේ රටේ ව්‍යවස්ථාව යටතේ මාස දෙකකින් මේ නඩු අහලා තීන්දුව දෙන්න ඕනේ. දැන් මේ නඩුවල නඩුව අහලා දාලා නෙමෙයි නඩුව අහලා මාස 3ක් වෙනවා. නමුත් තීන්දුව දීලා නැහැ. නඩුකාරු දෙන්නේ තීන්දුව ලියලා තියෙනවා. එකේ පොඩ්ඩක් අදිවදි කරනවා. මම නම කියන්නේ නැහැ. නමුත් මේක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මම ගරු අරතුබාරේ කියනවා. අර හෙල්ලේ නඩුකාරයාට පරිවිඩයක් කළා තීන්දුව දෙන්න කියලා. මොකක් හරි තීන්දුවක්. මොකක් හරි තීන්දුවක්. මොකද මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම 99 වගන්ති යටතේ මාස දෙකක් ඇතුළත නඩුව අහලා තීන්දුව දෙන්න. දැන් මෙතන නඩුව සාකිය අවසන් කරලත් මාස 3ක් ඉඳලා. ඉතින් මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මම නව කියන්නේ. හැබැයි මේ තීන්දුව අපි ලැබුණ නැත්නම් ඉක්මනට අපිට ඊළඟ සැරේට අපි කියන්නේ වෙනවා. මම ඒකත් කියනවා. මරි කියන දේ ඉතින්. ඩයනට වෙච්ච දේ තව දෙන්නෙක්ටත් වෙන්න ඉඩ තියෙනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා කා පාර්ලිමේන්තුවේ වේලාවක් අරගෙන අද දවසේදී පැහැදිලි කිරීමක් කරා එතුමාගේ ප්‍රකාශයක්. ඒක කතාවක්. හැබැයි එතනින් පස්සේ පැහැදිලි කිරීමක් කරන්න ඇහුවාම කෙකර ගගා තෙපර බබා තය භාගයක් විතර එක එක විදියට වටේ ගිහිලා ප්‍රශ්න අහන්න නැතුව පැහැදිලි කර ගැනීම කෙලින් ඇහුවනම් ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි ජනාධිපතිතුමා අහගෙන හිටියේ. හැබැයි මෙතන ප්‍රශ්නෙකුත් නැහැ. මෙතන අඳෝනාවක් විතරයි තිබුණේ. හැබැයි මෙයා දන්නේ ජනාධිපති කවුද කියන්නේ විපක්ෂ නායක කවුද කියන්නේ කියලා. ඉපර ගාපු එක බබෙකුට ඊයේ ඉරණම අත්තුණා. ළඟදීම මේ අයගේ තිරණම නිර්මාණය වෙනවා. ඒකත් පිටර ගගා කෙපර බබාලා කවුද කියන එක ඔප්පු වෙයි. ජනාධිපතිවරණයට තව මාස කිහිපයක්ම තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයකම අනාගතය තීන්දුව කිරීමේ බලය අධිකරණයට ගිහින් තියෙනවා. ඔය විදිහට හෙට අනිද්දාට තව තව නඩු හබ එන්න ඉඩ තියෙනවා. මෙසේරම ඒ අයගේ දේශපාලන ගේම් වලට පමණක් සීමා වෙයි. ඒ හැර මේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්න වලට මේකෙන් විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. දැනට ඩයනාගේ සිදුවීම ආශ්‍රිතව දකින්න තියෙන වැදගත්ම කාරණය අධිකරණය ස්වාධීන බව, යලිත් වතාවක් තහවුරු වීම බවයි විචාරක සයිස් උදවිය නම් කියන්නේ. සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර පවත්වන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම පහුගිය සඳුදා ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහි මුලින්ම කතා කරලා තිබුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීවලාපිටිය. පරාටේ නීතිය දෙසැම්බර් මාසයේ වෙනකම් කතා වෙන්නේ නැහැ කියලා ඔහු කියලා. එහෙම කිව්වට මේක කෙරෙන්නේ නැහැ. පොඩි පොඩි බිස්නස් කරන අයගේ නම් ක්‍රිබ් එකට ගිහිල්ලා ඒක ගැන පොඩ්ඩක් බලන්න සංජීව එදිරිමාන්න කියලා. ඒ වෙලාවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කතා කරලා තිබුණේ සංජීවට තල්ලුවක් දෙමින්. ක්‍රිබ් කියන්නේ ණය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය. ඒකෙන් ණය වර්ගීකරණය වෙනවා. ක්‍රිබ් එකේ හිටිය කියලා පුද්ගලයාට ණයක් ගන්න බැරි කමක් නැහැ කියලා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලල් වීරසිංහ කියලා. ඔබතුමා මෙතන මෙහෙම කිව්වට ක්‍රිබ් එකේ නම තියෙන අයට ණය ගන්න බැහැ. වෙළඳ ඇමති නලින්ද කතාවට මැදිහත් වෙලා මහින්දා නන්දත් නලින්ගේ කතාව අනුමත කරලා අපිට මේක තනියම කරන්න බැහැ. ඒ නිසා මහ බැංකුවට මම කිව්වා මේ ගැන වාර්තාවක් දෙන්න කියලා. රජයේ බැංකුවලට නම් මොකක් හරි කරගන්න පුළුවන්. නමුත්
පුද්ගලික බැංකුවලට එහෙම බෑ. මෙහෙම කියාගෙන ජනාධිපතිවරයාත් කතාවට මැදිහත් වෙලා. අනතුරුව කතා කරලා තිබුණේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ. ඌ කතා කරලා තිබුණේ බූදල් නඩු විසඳීම ගැන. විදුලි බල ඇමති කංචන විජේසේකර කතා කරලා තිබුණේ විදුලි බල සංශෝධන පරත් කෙටුම්පත ගැන. ඔන්න එයසේ චාමර බාල්දියක් පෙරලලා බලන්න සර්. ආණ්ඩුව හොඳට වැඩ ටික කරගෙන එනවා. එයාසේ මේ වීසා ප්‍රශ්නයක් ඇදගෙන නානවා. අපිටත් ලැජ්ජයි. චාමර සම්පත් හයියෙන් කියලා. සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නය ගැනම කතා කරලා. අපි ඒ වැඩේ බාර දුන්නේ ලෝක ප්‍රකට ආයතනයකට. ඒකෙන් අපි තවත් ප්‍රොමෝට් වෙනවා. මෙතන වෙලා තියෙන්නේ අත යට ගනුදෙනු වැඩක්. අපි මේව ගැන හොයන්න ඕනේ. ඇමති හරින් කියලා. ඔව් මමත් ඒ ගැන දන්නවා. ටුවරිස් වීසා වලින් එන අය දකුණේ හෝටල් වල වැඩ කරනවා. අපි මේ ගැන කෝප් එකෙත් සාකච්ඡා කළා කියලා මధుර කතාවට මැදිහත් වෙලා. සර් එයාපෝට් එකේ කෑ ගහපු තරුණයාගේ තාත්තා ගම්පහින් JVP එකකින් ඡන්දේ ඉල්ලපු කෙනෙක්. ඇමති ප්‍රසන්න ඒ වෙලාවේ මන්ත්‍රීවරුන්ට කියලා ඇමති හරිනුත් ඒ කතාව අනුමත කරලා. එයාට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. නමුත් එයා කතා කළේ බිරිඳගේ වීසා එක ගැන. ඒ ප්‍රශ්නය නීත්‍යානුකූලව විසඳගත්තා නම් ඉවරයි. ඒත් වය කඩලා කෑ ගහලා ගුවන්තොටුපලේ යකා නටන්න කාටවත් බෑ. රටක විනයක් තියෙන්න ඕනේ. ටුවරිසම් කරන අය මට මේ ගැන කතා කළා. ඒ අනුව වීසා ගාස්තුව පෙර පරිදිම තියාගන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා කියලා ජනාධිපති රනිල් කියලා. ජනාධිපතිගේ ඒ කතාවට රාජ්‍ය ඇමති චාමර අත්පුඩි ගහලා. මේක නෙවෙයි වැදගත්ම කාරණාව. උරුමය ඔප්පු බෙදා දීම. ඒක පටන් ගන්න. ප්‍රසන්න ඇමතිතුමා ඒ වැඩේ ගම්පහ හොඳටම කළා. ප්‍රසන්න ඔයා ඒ ගැන කියන්න. ජනපති වික්‍රමසිංහ ප්‍රසන්නට කියලා. අනතුරුව ඇමති ප්‍රසන්න උරුමය ඔප්පු බෙදා දීම ගැන සවිස්තර විස්තරයක් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරලා. ප්‍රසන්න ඔයා ඒ වැඩේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඔයා වැඩේ හොඳට කරනවා. අවසානයේ උරුමය ඔප්පු බෙදා දීමේ වැඩ ගැන හොයා බැලීමේ වැඩේ ජනාධිපතිවරයා ඇමති ප්‍රසන්න රණතුංගටම බාර දීලා. ජනපති ඩබල් එකේ සංවර්ධන වැඩ ඔය විදිහට කරද්දී ඔන්න මැතිවරණ කොමිසමෙන් බකට් එකක් ඇදලා ඉදිරියේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇතැයි රාජ්‍ය නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල සංවර්ධන කටයුතු කරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ලවන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුයි රජයට මෙම දැනුම් දීම කර තියෙනවා කියන්නේ. විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මාස 31 වනදාට ප්‍රථම නිම කිරීමට පියවර ගන්නා ලෙස රජයේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති එලෙස වේගවත් කිරීමෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පාලක පක්ෂයට ඉන් වාසියක් ඇතිවන බවත් පෙන්වා දෙමින් ඒ සඳහා වැඩිහත් වෙන ලෙස ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරලා අපි හැමදාමත් කියනා වගේ ඔන්න දේශපාලන කරලිය තව තව උණුසුම් වෙන්න ගන්නවා. ඔය විදිහට දේශපාලන සහ කාලීන තොරතුරු වල තුරාන්තය කතා කරන Voice Tube Beyond News තුලින් හෙටත් ඔබ හමුවන බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා. මම නකින් දවස් Voice Tube YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැන් subscribe කරලා තියාගන්න. ඔබේ අදහස් comment කරන්න.